ස්තුති ගෞරවනීය මාධ්‍යයට මේ මාධ්‍යවරණ වදින සම්බන්ධව මම ආසීල සම්පත් ආපන ශාලාමියන්ගේ සංගමේ සභාපති අදිනේදී මේ මාධ්‍ය හමුව සංවිධානය කරන හේතුව ප්‍රධාන වශයෙන්ම පහුගිය අවුරුද්දේ ජුනි 25 වෙනිදා රාත්‍රී 8:25ට මේ නිවසේ මා සිටියේදී මාව සුදු වාහනයක් පැමිණ පස්සේ දැන අපරාධ ප්‍රතිපාර්තමේන්තුව කියලා මාව බල්ලෙක් වගේ ඇඳගෙන හිටපු ඇඳම පිටින් මාව අරගෙන ගියා කිසිදු ආකාරයක gedertවත් හේතුවවත් නොදන්වා. ඒ අතරතුර මාව උස්සගෙන යන්න හදනකොට මම කෑ ගහලා කිව්වා මගේ දරුවන්ට මේක වීඩියෝ කරගන්න කියලා. ඒ අතරතුර මගේ කියපාර මේ පාර උසස් පෙළ ලියපෝ මගේ දරුවගේ අති නවීන ෆෝන් එකත් ඒ මහත්තුරු අරගෙන ගිහිල්ලා අදට අවුරුද්දක් වෙනවා අධිකරණයටවත් තව ෆෝන් එක ඉදිරිපත් නොකර. එතකොට පහුගිය අවුරුද්ද 25 වෙනිදා ඒ බිහිසුණු රාත්‍රිය කිසිදාක අමතක කරන්න බෑ මටත් මගේ දරුවන්ටත් සහ මගේ හිතවතුන් මේ සියලු සමාජාලා ගෞරවනීය මාධ්‍ය මේ සියල්ල විකාශය කරපු නිසා තමයි මගේ ජීවිතය එදා රාත්‍රියේ බේරුණේ. ඒ නිසා පළමුවෙන්ම මා මේ නිවසින් උස්සගෙන යනකොට මේ මොහොතේ වීඩියෝ පටයක් නිකුත් කරේ මගේ දූ. ඉන් අනතුරුව සියලුම මාධ්‍ය සිරස හිරු ස්වර්ණවාහිනී දෙරණ සියත ITN රූපවාහිනී සහ සියලුම සමාජාලා මාධ්‍ය ඒ වගේම Facebook ගිලුම් තියන අය ඒ සියලු දෙනා මා වෙනුවෙන් නිරන්තරයෙන් හඬක් නැගුවා. ඒ නිසා තමයි මගේ ජීවිතේ බේරුණේ. ඒ නිසා මම ඒ සියලුම මාධ්‍යවලට මගේ හිතවතුන්ට සමාජ ශිල්පියාකාරකයන්ට සමාජාලා මාධ්‍යවලට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට මම මේ අවස්ථාවේදී ගෞරවනීය ස්තුතිය මම මේ අවස්ථාවේ පුනරමනවා. අද මම ජීවතුන් අතර ඉන්නේ ඒ අය කරන ලද කැපකිරීම නිසා. ඒ නිසා අධිකරණයෙන් මට ඉතාමත්ම ගෞරවාන්විතව අදහස් දක්වමින් ඒ ගෞරවනීය නීතිඥ මඩුල ඒ ජනතා නීතිඥයේ සේනක පෙරරා මෙතුමා ඇතුළු මන්ජුශ්‍රී මහත්මයා ඇතුළු ඒ නීතිඥ මණ්ඩලටත් මම ගෞරව කරන මේ අවස්ථාවේදී මාව ඒ අවස්ථාවේදී අධිකරණයට කරුණ දක්වලා මාව නිදහස් කර ගැනීම සම්බන්ධව. ඉතින් ඇත්තටම ඛේදනීය තත්වයක් මා මේ මොහොතේදී ඒ උත්සගන යන හේතුව උනේ මම ඒ වෙලාවේ කොරෝනා දරුණු රැල්ල තිබුණු වෙලාවේ ලෝක වසංගතයට අවශ්‍ය වන එන්නතක් මේ ලංකාවේට ගෙනල්ලා නැවත ඒක කුප්පි වගේකට පුරවලා ඒ එන්නත ලබා දීම සඳහා යෑමේදී මම ඒ සම්බන්ධව ප්‍රමිතිය සම්බන්ධව තමයි මම කතා කරේ. ඒක තමයි ප්‍රධාන හේතුව බවට පත් වුණේ. හැබැයි ඊට වඩා එහා ගිය දෙයක් තිබෙනවා එතන. ඒ තමයි මම ඊට කලින් මාධ්‍යම එදා ඒ මාධ්‍යම මම හෙළි කරා අර චන්න ජයසුමන ඇමතිවරයාගේ යම් ක්‍රියාමාර්ගයක් සම්බන්ධව. එතකොට චන්න ජයසුමන Facebook එකේ දාලා තියෙනවා මාව උස්සංගිය දවසේම අන්න වැඩේ දැන් පත් වෙලා කියලා. එතකොට එහෙමනම් මාව එන්නත සම්බන්ධව කියන තමයි මම කට උත්තර ගත්තේ. හැබැයි පැමිණිලි දාලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරී සභාපති වගේම ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කියන මහත්මයා ඇතුළු පිරිස තමයි මට ඒ විරුද්ධව කට උත්තර දීලා මාව අරගෙන ගියේ. එතකොට මම ප්‍රශ්න කරේ චීනෙන් මේ රටේ මේඩ් ඉන් චයිනා කියලා මකන කෑලගෙන් රටේ එන්නතක් කොහොමද ලෝක වසංගතතරගෙන එන්නතක් මේ රටේ නිෂ්පාදනය කරන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන පහසුකම් තාක්ෂණයේ දියුණුව විද්‍යාගාර මේ පහසුකම් තියෙනවද කියලා ප්‍රශ්න මම ඇහුවා. එහෙම තුමන් එන්නත සම්බන්ධව වැරදි අතකට මම දුන්නේ නැහැ. දැන් අධිකරණයේ සම්බන්ධ නඩුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මාව මේ මොහොතේදී රැගෙන ගියේ එන්නත සම්බන්ධව වඩා චන්න ජයසුමනගේ තනි කර බලපෑමුඩු කියන එක තමයි මම මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ. අද ඒවා මේ ලෝක සභාවේ අද ඒගොල්ලෝ දඬුවම් ලබා දී දෙනවා. අද ඇමතිකලුත් නැහැ. තමන්ගේ ගෙවල් දොරවලුත් නැහැ. මගේ අයිසක දරුවගේ අධ්‍යාපනයට සම්පූර්ණ බාධා කරන්න මගේ දරුවා කරන්නේ අයිටි කොළඹ ආනන්දමාවේ කොළඹ ආනන්දේ ඒ අයිටි තාක්ෂණයේ විශේෂ සම්පූර්ණ තුනේ ෆෝන් එකේ. එතකොට ඒ ෆෝන් එක අරගෙන ගියා ඒ ආපු පාදර නිලධාරියෙක්. කිතක් පපුවක් නැති පාදරයෙක් අපරාජපක්ෂලගේ අන ක්‍රියාත්මක කරලා මගේ දරුවගේ ෆෝන් එක අරන් ගිහිල්ලා අදට අවුරුද්දක් දරුවා දැන් උසස් පෙළ ලිව්වා. දරුවගේ අධ්‍යාපන කටයුතු ප්‍රතිඵලවල යම්මෝ හානියක් සිදු වුණොත් ප්‍රතිඵලයේ යම් තත්ත්වයකට අසරුදා තත්ත්වයක් වුණොත් ඒ නිලධාරි මහත්තයාට
මම ජාති ජාතිත් වෛර කරනවා ඒ නිලධාරි මහත්තයාට මම ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ආපු දවසට මං මේ මහත්තයාට පෙන්ෂන් නෙමෙයි මම මේ මහත්තයර කරන්න උදේ මන් දන්නේ හිතර වේදනාවයි අපි දරුවෝ කොළඹට ගෙනල්ලා ඒ දරුවන්ට උසස් අධ්‍යාපන ලබා දීම සඳහා ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කළා අපි බලාපොරොත්තු වෙන දරුවන්ගේ අධ්‍යාපන කළා ඒ ආපු අමනයා මගේ ෆෝන් එක ගන්න නැතුව දරුවගේ ෆෝන් එක අරන් ගියේ කුමන කරුණාවක් නිසාද කියලා මම අදත් ප්‍රශ්න කරනවා. තවෙන්දුරු ෆෝන් එක තියෙන අපරාපන දෙපාර්තමේන්තුවේ. ඒ නිසා මේ වෙලාවේ මම ගෞරවනීය මාධ්‍යට කියනවා මේ වන විට අපරාධ පරිසර දෙපාර්තමේන්තුව අත්තරණු ගන්න, ඒ වගේම නොයෙකුත් ප්‍රකාශ දනා ගන්න, ඒ සියලු දෙනාගේ දුරකථන ලැබ් මේගොල්ලෝ පරිගණක අපරාධයකට තියා ගන්නවා. මම අරන් ගියේ පසීල් කියන නිලධාරියෙක් වෙතට ඇවිල්ලා මම චෝදනා කරනවා මගේ දරුවගේ ෆෝන් එක අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ අයින්ගේ දරුවන්ට භාවිතය සඳහා දීලා කියන චෝදනාව මම යාස්තා කරනවා. සහරාන්ගේ වාහනේ සරත් විදේශයකට භාවිතා කරා නම් මගේ දරුවගේ ෆෝන් එක මුන් භාවිතා කරන්නේ නැහැ කියලා කියන්නේ කොහමද? එලිසා අත්තරණු ගන්න සෑම ෆෝන් එකක්ම ලැප් එකක්ම මේගොල්ලෝ පරිශීලනය කරනවා ඒ ෆෝන් වලට ලැප් වලට මේගොල්ලෝ නොයිකුත් දේවල් දාලා ඒ වැදින ඩීටේල්ස් අරගෙන මේගොල්ලෝ අමුතුම කාර් සෙල්ලමක් කරනවා ගිය සතියේ අපේ චිරන්ත සහෝදර මේක එලි කරා එනිසා අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කියන්නේ මේ වගේ බලු තුප්පහයි වැඩ කරන්න එපා අයිසක දරුවගේ අධ්‍යාපනයේ මාව උස්සංගියක ප්‍රශ්නයක් නැහැ කිසි මම ජීවිතුන් අතර ඉන්නෝනේ මගේ දරුවගේ ෆෝන් එක මුන්ට දෙන්න දෙවුනා අධිකරණයෙන් කෝ ෆෝන් එක අධිකරණ ඉදපත් කරන්න කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ලකුවා තව පරීක්ෂණ තියෙනවා මෙහෙමයි කියලා. මේක රන්න දැන් මේ ලබන මාසේ නඩුව අන්න අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ පරිගණක ලොක්කට එන ගැතිනවා අධිකරණයට. හරි. තවෙන්තුරම ෆෝන් එක දුන්නා. ඒ නිසා මගේ ෆෝන් එක දරුවගේ මගේ දරුවගේ ෆෝන් එක අරන් ගිහිල්ලා ඒ කරව පාපකාරී වැඩේට මම හෙට දිනේදී කාලිකෝ විලේ ගහනවා පොල් බලගේ දරුවෝ පවුල් බේරිලා තොපේ හත්මුද පරම්පර හැඳි ගෑවිලා යන ගහනවා පොල් ගිහලා මං කාලිකෝ විලේ මගේ දරුවගේ අධ්‍යාපනය නැති කිරීම දරුවගේ අධ්‍යාපන මානසික බලපෑම කිරීම දරුවගේ සම්පූර්ණ සියලු දත්ත ටික තින්නේ ෆෝන් එකේ ඇති නැවිල ෆෝන් නැහැ දරුවා YouTube නාලිකාවක රංගන ශිල්පී කැටි හිටියා ඔව් ආණ්ඩුව අපාසා ආණ්ඩුව ඒ ක්‍රියා කරන් ප්‍රසෙන් ලක් කරයි වීඩියෝ වල ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ උනේ මොකද එතන ගියම් පස්සේ කිව්වා ඔබගේ දරුවා ෆෝන් එකේ කියන හේතුව ඔබගේ දරුවා මෙන්න මෙහෙමයි කියලා ඒ නිලධාරිය මට කිව්වා ඒ නිසා මුන් ඇවිල්ලා අමු පාපතරයෝ මුන් ඇවිල්ලා අම්මර තාත්තා ජාතක වෙච්චයි නෙමෙයි මුන් ඇවිල්ලා බල්ලන්ට ජාතක වෙච්චයි මුන් දරුවෙක්ගේ ෆෝන් එකක් කරන් යන්න පස්සේ හරි දැනගත්ත මේ දරුවෙක් කියලා එහෙමනම් මුන්ට දුනේ ෆෝන් එක දීලා මගේ ෆෝන් එක ගන්න මගේ ෆෝන් එක මම ඕල්ලාක දෙන්න ලෑති අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට මමයි මාසා රැක්කා තිබ්බේ දරුවයි ෆෝන් එකේ කිසි දෙයක් නැහැ මගේ ෆෝන් එක බලන්න දුනේ එනිසා මේගොල්ලෝ මේ හිතාමතා මේ රටේ අයිංසක දරුවෝ කී දෙනෙකුට මෙවැනි මානසික චිත්ත පීඩා දෙන දිනවද දෙමව්පියෝ සහ ඒ දේ කට්ටිය නොයෙකුත් ආකාරයෙන් උතන ගෙනලා වද බන්දන සහ ප්‍රශ්න කරලා සහ ඒ දේවල් අරගෙන ඒකේ හොඳම වින්දිතය මම එනිසා මම මේක අවුරුද්දයි අදට මම හෙට ඉඳලා පටන් ගන්නවා මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු වඩාලා කරන්න මගේ දරුවගේ ෆෝන් එක කරන් යන්න කිසිු සම්බන්ධයක් නැති දරුවගේ ෆෝන් එක කරන් යාම සම්බන්ධව මම ජාත්‍යන්තරයට යන්න මම හෙට ඉඳලා සූදානම් වෙනවා කාලිකෝ උලිවේ පොල් ගහලා මොකද කාලිකෝ විලේ පොල් ගහපු එක සන්දයක් නැලිකොඩ අද ආණ්ඩුවට වෙලා තියෙනවා විපාකේ ඒකේ අනිත් එක තමයි මම අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ පරිගණකයකගේ මගේ දරුවගේ ෆෝන් එක අරන් ගිය සා මාව සුනකෙක් වගේ මේ ගෙදරට අදන් ගියා ඉන්නේ අප්පහාමිලට මං කරනවා හෙට කාලිකෝ විලේ ගිහිල්ලා මට කියන්න තියෙන එතන මම එතනට ගිහිල්ලා කියනවා මට වෙච්ච දෙයට සාධාරණයක් සබඳාමෙන් ලබා දෙන්න කාලිමෑණි මං ඉල්ලා සිටිනවා කියන එකත් මට මතක් කරනවා ඒ නිසා මගේ ජීවිතය අද මෙතන තියෙන්නේ මේ වෙනුවෙන් කැපෙච්ච සියලු දෙනාට මම ඉස්සුවන් දෙනවා ගෞරවනීය මාධ්‍යට විපක්ෂ නායකවරයාට නීතිඥ මහත්තුන්ට මගේ හිතවතුන්ට සිවිල් ක්‍රියාකාරගෙන්ට සමාජ්‍යාල සියලු මාධ්‍යවලට මම ඉස්සුවන් කරනවා ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන ජනාධිපතිවරයාට සහ පොලිසිය භාරව ඉන්න ටිරාන් අරස් මැතිතුමාට මේ සම්බන්ධව අවධානය යොමු කළ කරුණා කළ මගේ දරුවගේ ෆෝන් එක නිදාස් කිරීමේ කටයුතු කළ දෙන්න එසේ නොමැති නම් අපි මේවා ජාත්‍යන්තර රණයන්න සූදානම් වෙනවා මොකද වැරද්ද කරේ තාත්තා දරුවා මේකට පලි නෑ මුන් කරන්නේ හත්මුදු පරම්පරාවෙන් පලි ගන්න එක ආණ්ඩුවට යම් වූ තර්ජන කරන මිනිහෙක්ගේ හත්මුදු පරම්පරාව පලි ගන්න එක ඒ නිසා ඒ පාදන ක්‍රියාවලිය මං අනිවාර්යයෙන් නවත්තනවා මගේ දරුවගේ ෆෝන් එක දැන් අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ පරිගණකයකගේ උන්ගේ දරුවා භාවිතා කරන චෝදනාව මම මේ අවස්ථාව කරනවා කිසිදු බයක් සැක නැතුව හිරේ නෙමේ ඕනදගම යන්නලා ඇත්ති ඒ වෙනුවෙන් මොකද අවුරුද්දක් තිස්සේ ෆෝන් එක තියාගෙන ඉන්නේ බල මැල්ලුම් කනද කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා ඒ එක්කම මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මගේ ජීවිතය බේරගන්නට මේ රටේ පියවරුන්ට පුතෙක් කියන්නේ ඇතෙක් එතකොට දුවෙක් තමන්ට ඇතෙක් බවට පත් වෙන්න මේ රටේ සමස්ත පියවරුන්ගේ දියණිවරුන්ට
ඉතාමත්ම උත්තේජනයක් ලබා දුන්නා දෙන්න සමත් වුණා මගේ දරුවා මා පැහැරගත් වෙලාවේ නිකුත් කර වීඩියෝ පටින් තමයි ජීවිතේ බේරුනේ ඒ නිසා මම ඇයට මොකද අසනීපතාවයෙන් ඉන්නේ ඒ නිසා මම ඇයට ආරාධනා කරනවා මේ සම්බන්ධව වචන කිහිපයක් කතා කරන්න ඒ වගේම මේ මගේ පැහැර ගැනීම සහ මා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල හන්නගපු මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ශාසමාණික්ක බුද්ධික පතිරණ සරත් පොන්සේකා ඇතුළු මේ සමුගි ජන බලවේගයේ ඒ වගේම රාජමාණිකතුරු මන්ත්‍රීවරුන්ටත් මම මේ අවස්ථාවේදී ගෞරව කරන මේ අවස්ථාවේදී මා වෙනුවෙන් පිරිස සම්බන්ධව බොහොම ස්තුතියි මාධ්‍යයට ඒකම මේ සුදුවෑන් සංචාරයේ සම්බන්ධව කනගාටුදායක තත්ත්වයක් මොකද අද අරගල භූමියක් නිර්මාණය වෙලා තිබෙනවා මේ අරගල භූමිය තුල අපිව අමතක වීම සම්බන්ධව තමයි කනගාටුදායක වෙනවා මොකද අරගල භූමියේ පිටිය සකසන්න අපි කරපු කාර්යභාරය අරගල භූමියේ ඉන්න අද හඬ නගන නළුවෝ නිළියෝ සිවිල් සංවිධාන අරවමේ සියලු දෙනාට අපි අමතක කරලා තියෙනවා අපි කනගාටු වෙනවා මං ඒ සම්බන්ධව ඊයේ පෙර දින වීඩියෝ එකක් නිකුත් කර අරගලේ සම්බන්ධව වර්තමාන අරගලයේ ක්‍රියාකරුවන්ගේ වර්තමාන තත්ත්වය සම්බන්ධව ඒ නිසා ඒගොල්ලන්ට මතක් කරනවා අපි පුතේ බලා අද ජනාධිපතිතුමාගේ ගෝට ගෝහොම් වෙන්න කලින් මේ අරගල භූමියේ පිටිය සකසන්න අපි කාර්යභාරයක් කළා බලා අපිට පුතේ වටිනාකමක් දුන්නා විශේෂයෙන් මගේ ආදරණීය සටන්සගයා සුනිල් ජයවර්ධන පොල්ලෙන් ගහලා මැරුවේ ජනාධිපතිතුමා ගේ ළඟ හැබැයි ඔය මියගියාගේ ෆොටෝ ගහලා තියෙන ලසන්ත වික්‍රමදුංග එක්නැලිකොඩ අරයාගේ මෙයාගේ හැබැයි සුනිල් ජයවර්ධනගේ ෆොටෝ එකක් අරගල භූමියේ ඔය මියගියාගේ ෆොටෝ එක ළඟ දාන්න බැරිම ගැන මම කනගාටු වෙනවා අරගල භූමිය දරුව ගැන මොකද ලසන්තලා ගැන මතක ඇත්ති නම් මේ ඉතාමත්ම වසර දෙකක් වෙන කෙටි කාලයක් තුළ මේ ලීසින් සහනය සමස්ත ජනතාවට බලපාන ලීසින් සහනය ලබා ගන්න කියලා සුනිල් ජයවර්ධනට පොල්ලෙන් ගහලා මරපෙක් ගැන අමතක වීම සම්බන්ධව අරගලයේ කෝගත්තේ නිලයන්ට මමත් මතක් කරනවා ඒකම කියන්න ඕන දැන් රටේ වර්තමාන ප්‍රශ්නේ සම්බන්ධව හාල් ප්‍රශ්නේ සම්බන්ධව අද වෙනකොට පොඩි කඩවල වලට හාල් ඇටයක් ඉන්නේ නැත්ත පත්තර තිබෙනවා ඇයි 220 ට පාලන මිලක් දැම්මන් පස්සේ මෝල්ලිමියෝ කියන 220 අපි දෙන්නා නාඩු කියලා මෝල්ලිමියා 220 දුන්නාන් පස්සේ ගමේ කඩේ මැගියක් අය කඩේ විකුණන්නේ කීයද කීයද විකුණන්නේ එතකොට 220 මෝල් කාර් දෙන ගාන එතකොට පාරිභෝගිකය ගන්න ඕන ගාන කීයද අද ඒ නිසා අද පොඩි කඩවල වලට හාල් ගේන්නේ නැත්තක් උදා තිබෙනවා බරපතල පස්ටක් උදා තිබෙනවා මොකද කඩහිමියෝ කියනවා අපිට දෙන්නේ 218ට රුපියල් දෙකේ ලාභයට මහත්තයා අපි කොහොමද කිලෝ 50ක් ගෙනල්ලා කුරුල්ලෝ නම් මනම් කෑවපස් කිලෝ එකකට අඩු වෙනවා එතකොට වාහන ගාස්තුත් එක්ක කියන් පස්සේ අපි මොකද කරන්නේ අපි මේ කරන්නේ ප්‍රජා සේවයක් නෙමේ ව්‍යාපාරය මේකෙන් ජීවත් වෙන්න අපිට රුපියල් දෙකක් ලාභය තියාගෙන කරනට වඩා හාල් ගෝණිකේ තර පාඩුයි එහෙමනම් මොකද මම හැමදාම කියන්නේ එකයි මිලක් ප්‍රකාශනපත් කරනකොට තොග මිල සිල්ලර මිල ප්‍රකාශනපත් කරන්න ඕනේ. එතකොට තමයි පාරිභෝගිකයේ සාහනි ලැබෙන්නේ. අද තොගවලෙන්දන්ට බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා. මේ සම්බන්ධව මොකද තොගවලෙන්ද තමයි මුදා හරින්නේ පොඩි කඩවලට. පොඩි කඩවල වලින් තමයි මේවා සම්පූර්ණ අරගෙන පාරිභෝගික ගන්නෙ. එතකොට අතරමැදි තොක්කඩෙන් මේක හිර වෙනවා අර සිල්ලර කඩේට එන එක. ඒ නිසා වහ අවධානය යොමු කරන්න 220ට දෙනව නම් හාල් පොඩි සිල්ලර කඩේ කීයද අලිව කරන්නේ පාරිභෝගිකයා මිලට ගන්න ඕන කීයද කියන කතාව කියන්න කියන එක මේ අවස්ථාව මතක් කරනවා. ඒක මේක බරපතල ප්‍රශ්නයක්. අද මුරුත්ෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා සෞකැඳ ටිකක් බොන්න බෑ කියලා. සෞකැඳ බොන්න බෑ තත්ත්වයක් උදා කරේ අපිද? ඔය මුරුත්ෙට්ටුවේ ආනන්දර තමයි පින්ඩපාතයන් නැයි අතන යන්නේ ආනන්දාරාම එපා භාවිතා කරන සම්පූර්ණ මේ ආණ්ඩුව ගෙනාවේ. ඒ නිසා මුරුත්ෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා සෞකැඳ බොන්න නෙමෙයි විහාරස්ථානවල තියෙන ධනස්කන්ධය එළියට දාලා අද අහිංසක මිනිස්සුන්ට වේලක් කන්න දෙන්න වැඩ පිළිලක් හදන්න මුරුත්ෙට්ටුවේ හාමුදුරුවන්ට අපි අත මතක් කරනවා. අද මිනිසුන් අම්මේ කියාගෙන බර වින්නේ. අද තුන් වේල එක වේලට තඩු වෙලා තිබෙන්නේ. එක පැත්තෙන් ගෑස් නැහැ. අනිත් පැත්තෙන් ඉන්ධන නැහැ. බරපතල ප්‍රශ්නයක් ලක් කරලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඉන්ධන පෝලිං වල මේ අයිස්සක මිනිස්සු මිය පරද යනවා. මේ මොහොත වෙනකොට යාපනයේ අන්න ඉන්ධන මාපියාව වීඩියෝ කරපු තරුණයාට පොල්ලෙන් ගහලා මරලා දානවා. අන්න පොල්ලෙන් ගහලා මරලා දානවා. ඊයේ කොටහේනේ අන්න ගහනවා සුළු ජාතිකයන්ට ගහනවා මේ රටේ මුස්ලිම් ජාතිකයන්ට ආයි ජාතිවාදී. ඕක කලින් ගැවුණා කියලා ජාතිවාදී කියලා. දැන් ඒ පොලිසියෙන් ගහනකොට පොලිසියෙන් ගන්න මොකටද මොක මංගල ගාලද ඉස්තිදෝෂණ ගාලද කුඩු විගුල්ලද නේ තමන්ගේ ලිපට පත්තු කරන්න යන ලාමුදල ටික ගන්න කියලා මිනිස්සුන ගහන්නේ අනිත් පැත්තේ හමුදාව ගහන පොලිසියේ දස් සෙට් එක ඊට පයින් අද වෙනකොට මිනිස්සු අතර අර්බුදයක් හදලා පාලකයෝ සුවසේ තමන්ගේ කිසිදු ආකාර ගැටලුවක් නැතුව ජීවත් වෙනවා ඒ නිසා මේ පාලනය මේක ගෝට ගෝහොම් නෙමේ පාර්ලිමේන්තුව ගෝහොම් කරන්න ඕන පාර්ලිමේන්තුව විසිරීමේ යෝජනාව ඔය පක්ෂ නායක විපක්ෂය ගේන්න ගෙනල්ලා ඒකට අත උස්සන වැඩපිළිවෙල අපි හදන්න ගෙලීදගෙන එහෙම නැතුව කවදාවත් මේ ක්‍රමයේ තුල මේක වෙනස බලාපොරොත්තු වෙන්න බෑ කරුණාකරලා පාර්ලිමේන්තුව විසිරවලා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිටවන්න එහෙම නැත්නම් අපිට ඉන්දියාවේ
අගමැතිගේ ෆොටෝ එක රාජ්‍ය ආයතනවලයි ගෙවල් වලයි ගහන්න එනවා ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට අපි හෙට අනිද්දා පත් වෙනවා කියන මතක් කරනවා අද නැව් වෙනවලු නැල්ලු කාංචන නැවති දාන ට්වීට් පණිවිඩය කාංචන දින ට්වීට් දාන නෙමෙයි මාධ්‍යවල කියන්නේ මොකද්ද කියන එක ඒ නිසා මේ ප්‍රශ්නය බරපතලයි අද 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 විශේෂයෙන්ම ගෙවල් වල වැඩිපුරසක් ඉන්නේ පෝලිං වල ඊටමත් අපාග ජීවිත ගත කරන්නේ අද පාතාලේ බහැලා අද ඉන්දන පෝලිං වල බරපතල ලෙස මේ අයිති උල්ලංඝනය කරන අහිංසක මිනිස්සුන්ගේ ඒ නිසා මේවා ඇස් කැම්පියම් පාලක බලන් ඉන්නෝ ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ අද වෙනකොට මේ වෙනකොට ඊටමත් කනගාටුවාගේ රාජ්‍ය ආයතන සම්බන්ධව අපි කියනවා කරුණා කරලා අර ආහාර නොගෙන නිසා මානසික ආතති නිසා අර ඉන්දියාවේ අතානි සමාගමට සුලං බලාගාර දෙන්න කියපු පර්ඩිනන්ඩු මහත්තයාගේ ප්‍රකාශය කෝප් කමිටුවෙන් හංගන්නේ ඇයි මේ වීඩියෝ එක සංවේදීකරණු කියන්නේ මොනවද සංවේදීකරණු මොකෝ හෙළුවෙන් දාවේ පර්ඩිනන්ඩු කෝප් කමිටුවට ඈ එයා නිර්වදින් දාවේ ඒ හින්දා දෙන්න බැරි සංවේදීකරණු කියන්නේ මොනවද එනිසා අපි චරිත හේරට්ට කියනවා ඔයාගේ චරිතේ වනස ගන්න නැතුව කරුණා කරලා කෝප් කමිටුවේ පර්ණෑන්ඩි දීපු වීඩියෝ එක ඒ කෝප් කමිටුවේ ප්‍රශ්න කරපේක කරුණා කරලා එළියට දාන්න එහෙම නැති වුණොත් චරිත හේරට්ටත් වෙන්නේ චරිත නහගන්න කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා අපි එනිසා වහාම විතුරල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය හංගන්න නැතුව එළියට දාන්න මොකද මේ වගේ තමයි මේගොල්ලෝ පාස්කු කොමිසමේ තියෙන වාර්තාත් වාගේ අධ්‍යාපන සංවේදී කියලා එළියට දාන්නේ නැහැ ඉලිද මිනේ ඒ වගේ සංවේදීද මේක එනිසා අපි ආනවා පර්ඩිනන්ඩු ආවේ හෙළුවෙන් නම් අන්න දාන්න එපා පර්ඩිනන්ඩු ආවේ ඇඳුම් පිටින් නම් කරුණා කරලා ඒ වීඩියෝ එක කෝප් කමිටුවේ ප්‍රකාශය වහාම මාධ්‍යට මුදා හරින්න කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා අනිත් එක මතක් කරන්න ඕන රාජ්‍ය ආයතන වල පැටි කිරිය දැන් එළියට එනවා වරාය අධිකාරිය කාලක් ලක්ෂ 47ක කෝටි 4ක කෝටි 47ක කජු කාලා වරාය 2020 එකට ඉතින් කොහමද මේ රාජ්‍ය ආයතන පවත්වන්න යන්නේ මිනිස්සුන් අම්මේ කියාගෙන බැරි ඉන්නෝ මුන් කජු කාලා ඉතින් වරාය පාඩුවේ අහන දෙයක්ද ඈ අද ආසියාවේ වැඩිම ආදායම් ලබා දෙන ශ්‍රී ලංකා වරාධිකාරි එහෙම කේදී මේගොල්ලෝ කජු කනවා කියන්නේ එන කන්ටේනරේ ගන්න මුන් කජු කාලා දෙන්නේ ඒ නිසා මේවා මේ රටේ සාගර මේ වරාය විතරයි අනිකුත් ආයතනලත් මෙහෙම තමයි වෙන්නේ ඒ නිසා මේවා එළියට ගිතා වටින මේව ගෞරවනීය මාධ්‍යයට අපි නමස්කාර කරනවා මේවා ඉතාම සවිස්තරාත්මකව ජනතාවගේ ඇස් කන් වලට යැවීම සම්බන්ධව අපි මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා